ඔන්න ඉතින් හැටන් පාරෙන් නැග්ග අයයි රත්නපුර පාරෙන් නැග්ග අය දෙක එකතු වෙලා දැන් ඔන්න මළුව වැඳලා දැන් අපි අවශ්‍ය කරන කටයුතු කරගෙන යන වෙලාව ඉතාම සතුරු දවසක්. අද අපි දැන් කැබිනට් මණ්ඩලයේ කොටසක් දියුරුවා, ඊළඟ කොටස දියුරයි තව දවස් කීපයකින්. ඊට පස්සේ අලුත් ලේකම්වරු පත් කරලා අමාත්‍යංශ ටික ගොඩනගලා අපි දැන් අලුත් ආණ්ඩුව වැඩ ආරම්භ කළා තිබෙන්නේ. ඔබතුමාගේ හැමති ධූරේ මොකක්ද? මගේ හැමති ධූරේ තමයි අලුත් ආණ්ඩුව හදපු එක. හැමති ධූරයක් ලැබෙනවද නැද්ද කියන කාර්යය වැඩගත් නැහැනේ. අලුත් ආණ්ඩුව තමයි මගේ හැමති ධූරේ. කිසිම සිත්තවුලක් නැහැ. මොකද හේතුව ඊයේ වගේ සතුරකින් ඉන්නේ. මොකද හේතුව මට මාධ්‍ය කොච්චර බැන්නද, උගල කොච්චර දොස් උගල අනම්මනම් කිව්වද, කටු කනවා කිව්වා, ලෙව කනවා කිව්වා, වැඩක් නැහැ වෙන්නේ නැහැ කිව්වා. මට මොනවද නොකිව්වේ මාධ්‍ය උගල මගේ යාළුවෝ. අයියෝ මේ ඇමතිකම් ඒව නෙමෙයි ප්‍රශ්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති කිරීම, ඒක තමයි මගේ ඇමතිකම. වෙන විදිහට පොඩි සිද්දවුලක් තියෙනවා වගේ මොනේ. ඒ ඉතින් උගලන්ගේ ඔගොල් හැමදාම මන්දියා බැලුවේ නොරොක්ගෙටනේ. මේ 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 කතා කරන මල්ලිම කීපාරක් කිව්වද වෙන්නේ නැති වැඩ කරන්න එපා සර් කියලා. පාර්ලිමේන්තුවේ බහුතරය හදා ගන්න පුළුවන් ද ඔබතුමා? බහුතරය ඉවරයි. දැන් රනිල් එක ඉතින් ඇමතිතුමා මේ හිටපන් අග්‍රාමාත්‍යතුමා තාම යන්නේ. එයා කියන්නේ එයා තමයි අගමැති කියලා. ඉතින් මේමයි ඉතින් ඒ වගේ අපි එතුමාට කියන්න තියෙන්නේ ජෝකර් කෙනෙක් වෙන්න එපා කියන එකයි. දැන් එතුමාලට ඕන නම් මහින්ද රාජපක්ෂ මහත්මයා අයින් කරගන්න. එතුමාලා කරන්න ඕනේ වර්තමාන අගමැතිතුමාට විරුද්ධ විශ්වාසභංග යෝජනාවක් කියන එක. එහෙම නැතුව කතානායකතුමාට ඔලු ගෙඩි පෙන්නලා කතානායකතුමාට ඇවිල්ලා UN එකේ කතා කරලා කතානායකතුමාට තානම එහෙම කරන්න බෑ. මේ රටේ නීතියක් තියෙනවා. මේ රටේ දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා 44 අගමැති වුණානේ. 150 ගණක් හිටිය අපිට ඒ වෙලාවේ. ඒ වෙලාවේ අපි රනිල් එලවනවා නම් කරන්න තිබුණේ අපි විශ්වාසභංග යෝජනාව ගේන ගේන්න ඕනේ. එහෙම නැතුව එලවන්න බෑ. ඒ නිසා මහින්ද මහත්තයාට විරුද්ධ නම් විශ්වාසමංග යෝජනාවක් කියන්නේ. ඒකයි කරන්නේ. එහෙම නැතුව මේ ලෝකෙනම ජෝකර් කෙනෙක් වෙන එක නෙමෙයි. ඉතින් ඒ නිසා මේ මම කාරණයක් කියන්නම්. මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා කරන්නේ තව රඟපෑමක්. මේ රඟපෑම එතුමා කරන්නේ එතුමා හදන UNPA එකට කියන්න මම ඔබල වෙනින් පෙනී ඉන්නවා. ඇයි? එයා ආපහු අවුරුදු 20 ගාණක් එයාට හුරු පුරුදු පුටුවට යන්න හදන්නේ පාර්ලිමේන්තුවේ. විපක්ෂ නායක පුටුව. පිරිත් කියන එක හොන්නම් හොඳයි. මොකද හේතුව ඔය මන්දිරය ඇතුලේ පහුගිය කාලය තුල ලංකාවේ සංස්කෘතියට නොගැලපෙන ගොඩාක් දේවල් වුණා. ඒ කියන්නේ කුම්බාණ්ඩුවේ යක්කු පෙරේතයෝ විතරක් නෙමෙයි මේ 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 සමලිගික යක්කුත් ඉන්නේ ඔක හිටිය ඔක ඇතුලේ. ඒ හින්දා ඔක්කොම ටික එලවන්න පිරිත් ටිකක් කියලා යන එක නම් හොඳයි තමයි. ඒ උනට කතාවක් තියෙනවා යාග හෝම කරනවා කියලා. දැන් ඉතින් ඔය යාග හෝම ඉස්සර ප්‍රේමදාස මහත්තයත් කරානේ. ප්‍රේමදාස මහත්තයා ඇවිල්ලා තිල් ගෑවනේ පුටුවල ඒත් හරි ගියේ නැහැ. මල්ලි තාම ආණ්ඩුව හද හැදුවා විතරනේ. මේ තාම ආණ්ඩුව හදලා තාම කැබිනට් මණ්ඩල හදලත් නැහැනේ. මල්ලි මේ මල්ලි වෙලා තියෙන්නේ. මම මල්ලිට දොස් කියන්නේ නැහැ. මල්ලිට ඕනේ නිවුස්නේ. මල්ලි දැන් මේ වෙලාවේත් බදුල්ලේ හාලියල්ල එහෙම මිනිස්සු තාම කිරිබත් කනවා මේ සතුටට. ඒ නිසා ඒගොල්ලෝ දන්නවා මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම හදලා ඉවර වෙනකොට මේ ආණ්ඩුව අවශ්‍ය කරන ඒ සහන නිසි විදියට දෙන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගනී කියලා. ඒක තමයි මිනිස්සුගේ ප්‍රාර්ථනාව. ජයවා ජයවා.